New Australian student visa requirement. Is it hard to get positive outcome? Talk to us via 614-508-3077. සමහර ලංකාවෙන් ඇලෙන parents අත් අපෙන් එහෙම මේ අලුතෙන් මේ ඔස්ට්‍රේලියාවට student visa දාන එකේ ඒක නිකන් regulation එක tough වෙලා තියෙනවාද කියලා. ඇත්තටම එහෙම දෙයක් නෑ. ඇත්තටම එහෙම tough වෙලා නෑ. මොකද දැන් මම කිව්වම 2006 පටන් ගත්තේ අපි දැකලා තියෙනවා මේ period වල වෙච්ච වෙනස්කම් එක. මේ වෙනස්කම් එක බලනකොට මේක ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි. මොකද එකම දේ තියෙන්නේ අර අපි ඒගොල්ලෝ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉමිග්‍රේෂන් එකට හෝම් ඇෆෙයර් එකට වීසා ඇප්ලිකේෂන් එකක් දානකොට ස්ටුඩන්ට් වීසා ඇප්ලිකේෂන් එකක් දානකොට ඒගොල්ලෝ කියන්නේ ඒක එවිඩන්ස් බේස් අප්‍රෝච් එකක් තියෙන්න ඕනේ. එවිඩන්ස් බේස් කියන්නේ අපි මොන හරි දෙයක් ඒකට අපි කමෙන්ට් කරනවා නම් SOP එකේ අපි එක්ස්ප්ලেইন කරනවා නම් ඒ එක්ස්ප්ලেইন කරන එකට evidentiary evidences දෙන්න ඕනේ. එහෙම නැතුව අපි නිකම්ම දැම්මොත් අපි හිතන්න ජෙනරික් විදිහට ලිව්වොත් අපි හිතන්න දැන් සමහර අපි SOP දැකලා තියෙනවා හරි ජෙනරික් SOP එක මම මේක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ ජෙනරික් කියන්නේ මොකද්ද කියලා. ඒ ජෙනරික් ඒවා ලිව්වොත් අනිවාර්යෙන් SOP එක මේවා කරොත් ගොඩක් කලාවට වීසා එකක නෙගටිව් ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් අවුට්කම් එකක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර SOP වල අපි දැකලා තියෙනවා අර ChatGPT එක යූස් කරන මොන හරි AI ටෙක්නොලොජි වලින් SOP එක හදන්න හදන මොකද සාමාන්‍ය ජෙනරල් වචන ඉංග්‍රීෂ තියෙනකොට එක ඒ කියන්නේ හරි නිකන් සිනමැටික් වචනයක් වගේ එනවා නිකන් ෆනි වර්ඩ්ස් එනවා. ඉතින් ඒ වගේ දේවල් වුණාම වීසා ගොඩක් වෙලාවට ස්ටුඩන්ට් වීසා රිෆියුස් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කියන්නේ එවිඩන්ස් බේස්. ඒ කියන්නේ අපි මොකක් හරි කියනවා නම් මෙන්න මෙහෙමයි මේ විදිහට ආවේ. ඒ දෙයට අපි එවිඩන්ස් එක පෙන්වන්න. ඒකට ලින්ක් ඒ හැම දෙයක්ම පෙන්වන්න. ඉතින් ස්ටුඩන්ට්ස්ලාට තියෙන ගොඩක් වෙලාවට මේකට මහන්සි වෙන්න නම් මොකද අපි දැකලා තියෙනවා දැන් ඔය අපි දැන් ඔය Google pages, Facebook forums වල බල බල ඒව දානවා. මොකද මේක අලුත් විදිහට මේ අනේ එකක්. මොකද ගොඩක් ස්ටුඩන්ට්ස්ලා ඉස්සර ආවේ පරණ විදියට ඩිරෙක්ෂන් 53 and ඩිරෙක්ෂන් 69 එකේ. දැන් මේ අලුත් ඩිරෙක්ෂන් එකේදී ගොඩක් වෙලාවට කියලා තියෙන දේවල් වලට ඒ හැම දෙයක්ම අපි ලියන්න ඕනේ. දැන් අපි හිතන්න ඒ ස්ටුඩන්ට් ගාඩියන් ඒකට නැහැ කියලා ඒ ඇප්ලිකේෂන්. එතකොට එහෙමනම් ඒක ලියන්න ඕනේ මේක ඒ ක්ලෝස් එක ලියලා ස්ටුඩන්ට් ගාඩියන් not applicable to this visa application. ඒතර ඒක එතකොට ඒක ක්ලියර් වෙනවා කේස් ඔෆිසර් කෙනෙක්ට. එතකොට ඒකින්ද මොනවාද මේ වරිවෙන්න එපා. හරියට එවිඩන්ස් බේස්ඩ් අප්‍රෝච් එක දෙන්න එවිඩන්ස් බේස් අප්‍රෝච් එක දීලා වීසා ඇප්ලිකේෂන් ස්ටුඩන්ට් වීසා ඇප්ලිකේෂන් එක කම්ප්ලීට් කරන එකයි SOP එක ස්පෙෂලි SOP එක දෙන එක. අනිත් එක තමයි ෆන්ඩින් රික්වයර්මන්ට්ස් ගොඩාක් හොඳට තියාගන්න. හරි ක්ලියර් කට් ෆන්ඩින් රික්වයර්මන්ට්ස් වරක් දන්න එපා. parents age details tamange siblings age details ewa hondara tiyaganna godama balanna investigate karala tamange relatives samita kalin australia wala course change karala thiyenada kiyala university change karala onowa balapanna puluwang ilangata oyage visa application ekak daanda yanakota monahari prashna thiyena nan mata unath message karanna mage email karanna mata ehem prashna naha mage email ekak thama harsha@amcglobal.com.au ඔස්ට්‍රේලියන් ෆෝන් නම්බර් එක තියෙනවා. ඒක එන්නේ +61450830767. ඕනනම් අපේ ලංකාවේ ඔෆිස් එකට උනත් කන්ටැක් කරන්න. කන්ටැක් කළා මා උනත් අහන්න මම ඕප ඔන්ලයින් උනත් මම ඇවිල්ලා කියලා දෙන්න. ඒකෙන්ද ඒ විදිහට කරන්ඩ අර එවිඩන්ස් බේස් අප්‍රෝච් එක හොඳට මතක තියාගන්න.